When you think of a prison, what comes to mind? Jail, detention center, punishment, inmates, violence. The perceptions we have of the space is often negative, and these perceptions are reinforced whenever you pass by Welikada or a bus ferrying prisoners around. Is there anything positive at all? Are the prisoners just serving time for their crimes, and is this a one-off punishment? බන්ධනාගාරගතවීම නැත්නම් සිරගතවීම පිළිබඳ සිවිල් සමාජ ආකල්පයේ සෑහෙන දුරට වෙනස්. සිවිල් සමාජයේ හුඟක් වෙලාවට දකින්නේ සිරගතවීම මිනිහෙකුට දුන්න දඬුවමක්. ඒ හින්දා ඒ දඬුවම අනිවාර්යෙන් විඳින්න ඕනේ කියන වගේ පටු ආකල්පයක් තමයි සිවිල් සමාජය තුළ තියෙන්නේ. මම හිතනවා ලංකාවේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ තියෙන ලොකුම බාධකයක් ඒ ආකල්පමය වෙනස් මතයක් දැරීම සිවිල් සමාජයේ. Housing over 3,000 inmates, the Welikada prison is not just a space for criminals and delinquents to serve time. බන්ධනාගාර ගතවීමේදී ඔහු ලබලා තියෙන මූලික අධ්‍යාපන මට්ටම සැලකිල්ලටගෙන එතෙන් පටන් ඔහුගේ අධ්‍යාපනය වර්ධනය කිරීමේ කටයුතු කරන විධිමත් අධ්‍යාපනය, නොවිධිමත් අධ්‍යාපනය සහ අවිධිමත් අධ්‍යාපනය තුළින් ඔහුගේ අධ්‍යාපන කටයුතු සියල්ලම සිදු කරනම ඊළඟට අපි කරන්නේ ඔවුන්ව වෘත්ති අධ්‍යාපනය කරේ යොමු කිරීම. බේකරි කර්මාන්තය, ඊළඟට වඩු කර්මාන්තය, ඊළඟට මැහුම් කර්මාන්තය, මුද්‍රණය, පෑසුම් ශිල්පය ආදී විවිධ වෘත්ති අධ්‍යාපනය යෙදෙන පිළිගත හැකි NVQ 3 මට්ටමේ ඉඳලා ඉහළට යනකම් ඒ අපි වෘත්ති අධ්‍යාපනය ලබා දීලා ඒ ඇගේම් සහතික ඔහුට ලබා දෙනවා. ඒ කිසිම සහතිකයක අපි ඔහු බන්ධනාගාර ගත වෙච්ච බවක් සඳහන් කරන්නේ. The rehabilitation officers firmly believe that creativity and providing creative outlets will help instill discipline in people and prevent them from doing wrong. හැඩි දැඩි සිරුරු නම්ම සීලී ලෙස හදන්න ඉතා පහසු කාර්යයක් නෙවෙයි. එය ලබා දෙන්න නම් තිබිය යුතු එකම දේ තමයි ආදරයයි කරුණාවයි. ඒ ආදරය කරුණාවයි එක මොන් දෙක ජීවත් වීම තුළින් තමයි ওই නම්මශීලී තත්වයට අපි මේගොල්ලන් කුරු කරවන්නේ. මේ නම්මශීලී ලෙස නටන්නේ එළිය පුහුණු වෙච්ච කිසිම කෙනෙක් නෙවෙයි. මේ හැම කෙනෙක්ම බන්ධනාගාරය තුළට ඇවිල්ලා බන්ධනාගාරයෙන් එනගත්තු ශිල්පීන් පමණයි. ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පළමු බාලදක්ෂ කණ්ඩායම ඇති කරලා තියෙන වැලිකඩ බන්ධනාගාරය. ඔවුන්ට දෛනික ඔවුන්ගේ කෝණයෙන් කටයුතු කරලා ජම්බෝරි සඳහා සහභාගි කරනවා. ඒ වගේම බාලදක්ෂ සේවා කඳවුරු සඳහා ඔවුන් සහභාගි කරනවා. The Welikada prison's rehabilitation officials are dedicated to their wards and acknowledge that the prison system is short of sufficient psychosocial support. The team is also confident of how successful and inspiring rehabilitation is. They say that with adequate support and care, even prisoners who are on the death row could be released after a few years.